Samantha Chakvalisu Atantra Gacchantu Devata Saddhamman Munirajas Sunantu Saggamukhadam Dhamma Savana Kalu Ayam Bhadanta Dhamma Savana Kalu Ayam Bhadanta Dhamma Savana Kalu Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa sadu 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 Nissaṃsayaṃ kūsu bhagavā arahaṃ Sammā sambuddho bhavisaṃsati Tathāhi me sambhavulā abhiññātā abhiññātā Lichavi santhagare sannisinna Sannipatita aneka pariyayena Buddhasse vannam bhasanti Dhammasse vannam bhasanti Sanghasse vannam bhasanti Kinghime karisanti nigantha Apalokitava anapalokitava Yang nunahaṃ anapalokitāva nigante Thaṃ bhagavantaṃ dasasanāya upasaṅkameyaṃ arahaṃ thaṃ Sammā sambuddhaṃ tīti Sādhu, sādhu, sādhu Śraddhāvanta pinnutuni Dharma gauravain sūdhānam vinni Tathāgata budurajānan vahaṃse vising ලෝ සතට කරුණාවෙන් දෙසූ සද්ධර්මය ශ්‍රවණය කරන්නටත් ධර්ම දානයක් ලෙසින් දේශනාව ලොව පුරාම බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ විසුරුවා හැරීමටත් අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ
මහනුවර දොඩම්වල පටුමග පදිංචි පින්වත් වෛද්‍ය මහින්ද සමරකෝන් මහත්මාණන් සහ විශේෂඥ වෛද්‍ය ඉරංති සමරකෝන් මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින් පින්වත්නි දායකත්වයේ දරන ඔබටත් ධර්ම ශ්‍රවණේ කරන සියලු දෙනාටමත් සුවසේම ධර්මාවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කරමු අද ඔබට දේශනා කරන සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයිති සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වන දේශනා තමයි පින්වත්නි සඳහන් වෙන්නේ දහම් කරුණු එකක් පිළිබඳව දෙසූ දේශනාවන්ගේ පටන් දහම් කරුණු 11ක් දක්වා දේශනා කොට ඇති දේශනා අංගුත්තර නිකායේ වෙන් වෙන්ව සංග්‍රහ කරලා තියෙනවා එහි අට්ඨක නිපාතය කියලා නිපාතයක් තියෙනවා මොකක් කියලාද අට්ඨක නිපාතය දහම් කරුණු 8ක් පිළිබඳව දෙසූ දේශනා තමයි පින්වත්නි අට්ඨක නිපාතය සඳහන් වෙන්නේ ඒ අට්ඨක නිපාතයේ ඇතුළේ තව වර්ග ගණනාවක් තියෙනවා ඒ වර්ග අතර පින්නතුනේ එක වර්ගයක් මහා වර්ගය මහා වර්ගය ඒ මහා වර්ගයේහි සූත්‍ර දේශනාවක් තියෙනවා සූත්‍ර දේශනාවේ නම සීහ සේනාපති කියන සූත්‍ර දේශනාව ආපහු මතක් කරමු සූත්‍ර පිටකයේ මුණ නිකායද අංගුත්තර නිකායි අට්ඨක නිපාතයේ මහා වර්ගයේ සූත්‍ර දේශනාවේ නම සීහ සේනාපති කියන සූත්‍ර දේශනාවයි මේ දේශනාවට සීහ සේනාපති කියන නම තබන්න හේතුව තමයි මේ දේශනාවට මුල් උනේ පින්වත්නි සීහ කියන සේනාපතියා පින්වත්නි කවුද මේ සීහ සේනාපති කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්තට හිටියා පින්වත්නි උපස්ථාන කරන ප්‍රත්‍ය පහසුකම් සලසන අග්‍ර උපස්ථායකයෝ තුන්දෙනෙක් නිගණ්ඨනාත පුත්තට කවුද මේ අග්‍ර උපස්ථායකයෝ තුන්දෙනා නාලන්දා නුවර හිටියා පින්වත්නි එක පුද්ගලෙක් ඔහුගේ නම උපාලි උපාලි ගෘහපතිතුමා ඔබට මේ නම මතක ඇති ඒකනේ දෙවනි කෙනා තමයි පින්වත්නි කපිල වස්තුපුරේ හිටියා පින්වත්නි එක්කෙනෙක් වප්ප කියලා ශාක්‍යෙක් කපිල වස්තුවේ තුන්වෙනි කෙනා තමයි මේ විශාලා මහනුවර ඉඳපු කවුද සීහ සේනාපතියා මේ සීහ සේනාපති කියන්නේ පින්වත්නි විශාලා මහනුවර රජවරු හිටියා පින්වත්නි 7707ක් 7707 දෙනෙක් රජවරු හිටියා මේ 7707ක් 707 දෙනෙක් වෙච්ච රජවරු දවසක් කතා කරගත්ත අපි කාගෙත් පැහැදීමෙන් අපි කාගෙත් කැමැත්තෙන් අපි කවුරුත් සතුටු කරන්න පුළුවන් වෙන විදිය පාලකීපත් කරගමු කියලා අන්න එහෙම පත් කරගත්තු කෙනා තමයි කවුද සීහ සේනාපතියා සෙන්පති පින්වත්නි ඒ නිසා රැස් වෙන තැන්වල පින්නතුනේ සේනාධිපතියා මැද වාඩි වෙනවා වටේට පුටු ආසන තියලා පින්නතුනේ අනෙක් රජදරු වාඩි වෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ එක කාලෙක විශාලා මහනුවර මහවනේ කියලා එකක් තිබුණා මේ මහවනේ තිබ්බ පින්වත්නි කූටාගාර ශාලාව බුදුහාමුදුරු ඒ කාලේ වැඩ හිටි මේ කියන කූටාගාර ශාලාවේ මේ කාලේ පින්වත්නි මේ විශාලා මහනුවරම තියෙනවනේ පින්වත්නි සන්තාගාරය කියන්නේ රැස්වීම ශාලාව නේද
රාජ්‍ය සභාවේ නොඑක් දේවල් කතා කරන රාජ්‍ය පරිපාලනයේ පිළිබඳව රජවරුන්ගේ නොඑක් ක්‍රමෝපායන් පිළිබඳව කතිකා කරන සාකච්ඡා කරන තැනට කියනවා පින්වත්නි සන්තාගාරේ සම්මන්ත්‍රණ ශාලාවක් බුදුහාමුදුරුවෝ කූටාගාර ශාලාවේ වැඩ ඉන්න කාලේ පින්වත්නි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවි රජදරුවෝ පින්වතුනේ මේ සීහ සේනාධිපතියත් සමග මේ සන්තාගාර ශාලාවට රැස් වෙලා සේනාධිපතියා මෙදපුටුවක් තියලා වාඩි වෙලා වටේට අර රජදරුවෝ පින්වත්ටි පුටු තියාගෙන වාඩි වෙලා කතා කරනව නොඑක් දේවල් ඔය කතා කරන අතරේ සීහ සේනාධිපතියට ඇහෙනව පින්නතුනි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවි රජදරුවෝ නොඑක් නොඑක් ආකාර වලින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ කතා කරනවා බුදුරජාණන් වහන්සේගේ බුදුමවින් වදාළ ධර්මෙහි නොඑක් ආකාරයෙන් ගුණ කතා කරනවා ඒ ධර්මය අනුව පිළිපදින මහා සංඝරත්නයේ ගුණ නොඑක් නොඑක් ආකාරයෙන් කතා කරනවා මේ ලිච්ඡවි රජදරුවෝ ටික මේ කහගෙන කවුද සීහ සේනාධිපතියා සීහ සේනාධිපතියා කියන්නේ පින්වත්නි බුදුන් සරණ ගියපු ධම්ම සරණ ගියපු සංඝුන් සරණ ගියපු කෙනෙක් නෙවෙයි සීහ සේනාධිපතියා කාගේ ශ්‍රාවකෙක්ද නිගණ්ඨනාත පුත්තගේ අග්‍ර උපස්ථායකෙක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන නොඑක ආකාරයෙන් ලිච්ඡවි රජදරුවෝ බුදුහාමුදුරුවෝ වර්ණනා කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා මොනවද ඒ ක්‍රම තුන මේව දැනගන්න එක හරි වටිනවා අපිට බුදුහාමුදුරුවෝ වර්ණනා කරන්න පුළුවන් ක්‍රම තුන පළවෙනි ක්‍රමේ තමයි පින්වත්නි සිරිත් වර්ණනාව ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සිරිත අපිට වර්ණනාවෙන් කතා කරන්න පුළුවන් මකද්ද බුදු සිරිත කියන්නේ දීපංකර පාද මූලේ නියත විවරණ ලැබූ දා පටන් උන්වහන්සේ පුරාගෙන ආපු පාරමිතා ධර්ම නේද ඒ වගේම ලෝතුරා සම්මා සම්බුදු පදවි ලබන කොට ඒ පදවි ලබන ගමනේ පින්නතුනේ පිරු සිරිත මේ හැම එකක්ම බුදු සිරිත ඒක තමයි පළවෙනියටම කරන්න පුළුවන් වර්ණනාව ඒ කියන්නේ බුදු සිරිත වර්ණනා කරන්න පුළුවන් බුදු පදවිය පිණිස සසරේ පුරුදු කළ පුහුණු කළ යම් සිරිතක් වේ නම් ඒ ටික මෙනෙහි කරන්න පුළුවන් අපිට මහා බුද්ධාරම්මන ප්‍රීතියක් උපදිනවද නැද්ද උපදිනවා පින්වත් නේ විස්සන්තර ජාතකයේ දන් දුන්නේ මෙහිමයි ආදී විදිහට නොඑක් දේවල් ඊළඟට වර්ණනා කරන්න පුළුවන් එක තමයි පින්වත් නේ සිරුර වැනීම ඒ කියන්නේ සිරුර වර්ණනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූවක් අනු ව්‍යංජන ලක්ෂණ භ්‍යාම ප්‍රභා කේතුමාලංකාරාදී පින්වත්නි බුද්ධ ශෝභාව වර්ණනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ තියෙන ලක්ෂණ බුද්ධ ශරීරයේ නේ උන්වහන්සේගේ භ්‍යාම ප්‍රභාව ශරීරාලෝකය කේතුමාලාලංකාරාදී වර්ණනා කරන්න පුළුවන් ඒ ගැන කතා කරන්න පුළුවන් ඒකත් බුදුහාමුදුරුව කෙරෙහි ගුණ මෙනෙහි කරන්න තියෙන එක ක්‍රමයක්. බුදුහාර වර්ණනා කරන්න පුළුවන් එක ක්‍රමයක්. ඊළඟ දේ තමයි පින්වත්නි ගුණ වර්ණනාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනේක විධ වූ බුද්ධ ගුණ නමාමි බුද්ධං ගුණ සාගරන්තං කියනවානේ. සාගරයකට අනන්ත ගුණ නොඑක් නොඑක් ආකාර වලින් පින්වත්නි අපිට මෙනෙහි කරන්න පුළුවන් වර්ණනා කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම තුනට බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්න පුළුවන්. ඉතින් දැන් පින්වත්නි අර සන්තාගාර ශාලාවට රැස්වෙච්ච නොඑක් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවි රජදරුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සිරිත වර්ණනා කරනවා. එහෙම වර්ණනා කරනකොට සීහ සේනාධිපතියට හිතුණා ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කියන තරම් ගුණවත් ඇති. මේ අය මේ තරම් මේ ගුණ වර්ණනා කරනවා නම් මේ ලිච්ඡවි රජදරුවෝ නිකං අය නෙමෙයිනේ. ඒ අය මේ තරම් ගුණ වර්ණනා කරනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සැබවින්ම මේ වගේ මහා ගුණ සම්පන්න ඇති. සීහ සේනාධිපතියට බලවත් කැමැත්තක් ඇති වුණා බුදුහාමුදුරුව දකින්න යන්න නැත්තම් හොඳයි කියලා. එහෙම හිතාගෙන
තමන්ගේ ශාස්ත්‍රූ වෙච්ච නිගණ්ඨනාත පුත්තුමා හමු වෙන්න ගියා. ගිහිල්ලා කිව්වා මෙහෙම සන්තාගාර ශාලාවේ බුදුහාමුදුරු ගැන හරියට ගුණ කතා කරනවා ලිච්ඡවි රජදරුව මටත් හිතුණා උන්වහන්සේ බැහැ දකින්න ගියොත් හොඳයි කියලා. නිගණ්ඨනාත පුත්තුමා මොකද කිව්වේ? අපෝ නුඹ මොකටද යන්නේ කියලා ඇහුවා. නුඹ කිරියවාදීෙක්. නුඹ කිරියවාදී. උන්වහන්සේ අකිරියවාදීෙක් නේ කිව්වා. කිරියවාදී එක්වෙච්ච නුඹ අකිරියවාදීෙක් කියන බණ අහන්න යන්නේයි කියලා හුවා. මොකද ඒයි හරි බයයි තමන්ගේ ශ්‍රාවකයුරික නැති වෙනවා ධර්මය අවබෝධ කරලා. ඒ නිසා ඒයි කිව්වන පින්නොත් නේ බුදුහාමුදුරුවෝ ආවර්තනී මායාවක් දන්නවා කියලා. ආවර්තනී මායාවක් කියන්නේ වශීගුරුකමක් දන්නවා කිව්වා. යන යන අය වශී කරගන්නවා කිව්වා බුදුහාමුදුරුවෝ. ඇයි තර්ක කරන්න වාද කරන්න යන අය අන්තිමේදී බුදුන් සරණ ගිහිල්ලා තමයි එන්නේ. එනිසා අයයි හරි බයයි. යම් ප්‍රදේශයකට එනවා කියනකොට කලින්ම නිගණ්ඨ පිටිස මොකද කරන්න පින්නවත් සන්නද්ධ වෙනවා නිඳා කරමු කියලා. මෙහෙම මෙහෙම ප්‍රශ්න අහලා බුදුහාමුදුරුවෝ අමාරු වේදාමු නිඳා කරමු. ඇයි බුදුහාමුදුරුවෝ යම් දිහාවකට යනවා නම් ඒ පැත්තේ හැමෝම උන්වහන්සේ කෙරෙහි පැහැදිලා දානමාන දෙන්න පටන් ගන්නවා. නිගණ්ඨයන්ට ලැබුණු දේවලුත් ලැබුණු දේවල් ටිකක් නැති වෙනවා. ඒ නිසා නිගණ්ඨනාත පුත්තුමා කිව්වා නුඹ කිරියවාදී. කිරියවාදී කියන්නේ නිගණ්ඨනාත පුත්ත කිව්වේ සියල්ල සිද්ධ වෙන්නේ පෙර කරපු දේවල් වෙන නිසා. එහෙමනේ කිව්වේ. සියලු දේ සිද්ධ වෙන්නේ පෙර කරපු කර්මයෙන් කියලානේ නිගණ්ඨනාත පුත්ත කිගැන්වීම. අන්න ඒ නිසා එයාලා කිරියවාදීන් බුදුහාමුදුරු අකිරියවාදී. එහෙනම් උන්වහන්සේ හමු වෙන්න යන්න යන්න එපා කිව්වා. හොඳයි කියලා එදා ඉතින් අර ශාස්ත්‍රූ ගෞරවේ නිසා සීහ සේනාධිපතිගේ එදා ඒ අදහස පහු බැහුවා. පහු බැහින්න පටන් ගත්තා. පහු බැස්සට පස්සේ දැන් උන්න දෙවනි දවසකත් අර විදිහටම සන්තාගාර ශාලාවේදී පින්නතුනේ ලිච්ඡවි රජදරුව එදත් බුදුගුණ කියනවා. දැන් එහුණා නේ මේ තරම් බුදුගුණ කියන්නේ ඇත්තටම ගුණවත් ඇති. දෙවනි දවසෙත් ගිහිලා නිගණ්ඨනාත පුත්තුමාගෙන් ඇහුවා මේ තරම් ගුණ කතා කරනවා අදත්. ඉතින් මේ මට හිතුණා බුදුහාමුදුරුවෝ හමු වෙන්න යන්න නැත්තම් හොඳයි කියලා. ඉදත් නිගණ්ඨනාත පුත්තුමා කිව්වා නුඹ කිරියවාදී අකිරියවාදී බණක් කියන ඒ භවත් ගෞතමයේ බලන්න නුඹ යන්නේ ඇයි කියලා ඇහුවා. දෙවනි දවසෙත් ඒ අදහස පසුබැස්සා. තුන්වෙනි දවසකත් පින්නතුනේ දැන් සන්තාගාර ශාලාවේ පෙර පරිද්දෙන්ම සීහසේනාධිපතිය මැද වටේ ලිච්ඡවි රජදරුව ආසන තියාගෙන වාඩි වෙලා කතා කරන අතරේ නොඒකාකාරයෙන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝයාගේ ගුණ කියන්න පටන් ගත්තා. තුන්වෙනි දවසෙත් දැන් බලවත් වූ කැමැත්තක් ඇති වුණ කාටද? සීහ සේනාධිපතියට බුදුහාමුදුරු හමු වෙන්න. දැන් දෙවාරයක් මොකද වුනේ? කැමැත්ත ඇති වුණා. හැබැයි නිගණ්ඨනාත පුත්තුමාගේ වචනින්ද යාගන්න හිත පහුබැස්සා. දැන් කල්පනා කළා මේ වතාවෙත් ඇහුවොත් නම් මේ වතාවෙ වෙන්නේ ඕක තමයි. දැන් කල්පනා කරනවා ඇහුවට පස්සේ යන්න හම්බ වුණේ නැණි මං අහන්නේ නැතුව ගියොත් නිගණ්ඨනාත පුත්තමට මොනව කරයිද කියලා. කල්පනා වුණා මං අහලා ගියා කියලත් මං අහන්නේ නැතුව ගියා කියලත් නිගණ්ඨනාත පුත්තමට මොනව කරන්නද? ඈ මොනව දෙනවා කියලාද මොනව අහිමි කරන්න කියලාද මගේ? ඒ හින්දා අහලා ගියාට වෙනසකුත් නැහැ. අහන්නේ නැතුව ගියාට වෙනසකුත් නැහැ. කැමැත්ත ඇති වෙච්ච වෙලාවේ අහන්නෙත් නැතුව යනවයි කියලා හිතාගත්තා. හිතාගෙන සීහ සේනාධිපති අපින්නතුනේ සීහ සේනාධිපතියා පින්වත්නි මොකද කළේ? ඉතාම අගනා රථ 500ක් පිරිවරාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පිටත් වුණා. අගනාම රථයට උහු නැගලා ගියා. ගිහිල්ලා යානාවෙන් යන්න පුළුවන් යම් තාක් දුර තියෙනවා නම් ඒ තාක් ගිහිල්ලා බුදුහාමුදුරුව හමු වෙන්න පයින් යා යුතු කොටසත් ගෙවාගෙන ගියා. ගෙවාගෙන ගිහිල්ලා පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා. දකින්න කොටම සීහ සේනාධිපතියට හිතුණ එක දෙයයි. තාම වචනයක්වත් කතා කරලා නැහැ. රන්වන් බුද්ධ ශෝභාව දැක්කා. සවනක් ඝන බුද්ධ රශ්මි මාලාවන් විහිදෙනවා. දැක්ක ගමන් හිතුනේ
මෙච්චර කල් මෙවන් බුදු කෙනෙක් දකින්න නාපු එක මොන තරම් අලාභයක්ද කියලා හිතුණා. කොච්චර අලාභයක්ද මට වෙලා තියෙන්නේ මේ වගේ උතුමෙක් දකින්න මම මෙච්චර කාලයක් ආවේ නැහෙනි කියලා හිතුණා. දොර ළඟදිම හිත පැහැදුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා ඇහුවා ස්වාමීනි මට ගැටලුවක් තියෙනවා කිව්වා. බොහෝ දිනක් ඔබ වහන්සේ ගැන කියන කතාවක් ඔබ වහන්සේ අකිරියවාදී කියලා. ඒ කියන්නේ කරන දේවල් වල ඊළඟට විපාක පිළිගන්නේ කියලා. නමුත් එහෙම එකක් බුදුහරන්ගේ නැහෙනේ. නමුත් බුදුහාමුදුරුවෝ මෙහෙම එකක් කියනවා සියල්ල සිද්ධ වෙන්නේ පෙර කරපු අයින් නෙමෙයි. සියල්ල සිද්ධ වෙන්නේ පෙර කරපු අයින් නෙමෙයි. නෙමෙයිනේ. සියල්ල සිද්ධ වෙන්නේ පෙර කරපු අයින් නම් පින්වත්නි මේ ලෝකේ අපේ පුරුෂ උත්සාහය වීරිය කියන එක වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ නැහැ නේ. බලන් ඉන්න තියෙන්නේ ඉතින් වෙන දෙයක් මේ පෙර කරපු යන්න වෙන්නේ. එහෙම කියලා නේ. බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ගැන සමාජෙ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔබ වහන්සේ අකිරියවාදී කිරියවාදීෙක් නෙවෙයි. ඔබ වහන්සේට එහෙම ලොකු චෝදනාවක් කරනවා සමාජෙන්. ඔබ වහන්සේ අකිරියවාදීෙක් කියලා. දැන් කවුද එහෙම කිව්වේ? ඔව් සීහ සේනාධිපතියක් කියනවා. සීහ සේනාධිපතිට කවුද කිව්වේ? අනිගණ්ඨනාත පුත්තෝක කිව්වා. මෙහෙම කතාවක් කියනවා ඔබ වහන්සේ අකිරියවාදී කියලා. හැබැයි සීහ සේනාධිපතිගේ තියෙන ගුණය සංයමය කියන්නේ සීහ සේනාධිපති කිව්වා ස්වාමීනි එක්කෝ ඔබ වහන්සේ ඇත්තටම අකිරියවාදී ඔබ වහන්සේ එහෙම බණක් කියලා තියෙනවද ඒ විදිහට ඒයි කියන්නේ. එහෙම වෙන්නත් පුළුවන්නේ. නැත්තම් ඔබ වහන්සේ අකිරියවාදයේ පිණිස බණ කියලා නැතුව ඒ අය අභූතයකින් චෝදනා කරනවද? බොරුවකින් චෝදනා කරනවද දන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවනේ මම කැමති නැහැ කිව්වා ඔබ වහන්සේට අභූතෙන් චෝදනා කරන්න. ඒකයි මම මේ අහන්නේ කිව්වා. බලන්නකො කොච්චර ගුණයක්ද කියලා. නේ සීහ සේනාධිපතිගේ ඒක හරි උදාර ගුණයක්නේ. බුදුහාමුදුරුවෝම හමු වෙලා අහනවා ඔබ වහන්සේ අකිරියවාදී කියලා කතාවක් තියෙනවා. ඇත්තටම ඔබ වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවද? නැත්තම් ඒක ඒ අයගේ බොරුවක්ද දන්නේ නැහැ. හැබැයි මට මේක ඔබ වහන්සේට බොරුවෙන් මට චෝදනා කරන්න බෑ. මට දැනගන්න ඕනේ මේක ඇත්තද නැත්තද කියලා. මෙන්න මේ සම්භාවනීය වූ දිවි පැවැත්ම අපි ළඟ තිබුණා නම් අපි කොච්චර ලස්සනද? දැන් අද ස්වාමින් වහන්සේ නමක ගෙවුනත් සුළු හරි වැරදක් තිබ්බොත් එහෙම මේ කතාව සීය සේනාධිපති වගේ කටයුතු කරයිද? සමහර ලාක්දි මෙන්න මෙහෙම කරලා ලූ කිව්වම එයා දන්නෙත් නෑනේ. කරලා ලූ කිව්වම ඒ ස්වාමින් වහන්සේ පින්වත්නි පන්සලෙමුත් එළියට පිටමං කරලා සමහර විටකදී සිවුරත් හැරදාලා යන මට්ටමටම කටයුතු කරලා සිවුර හැරදාලා ගියාටත් පස්සේ තමයි බලන්නේ මේක ඇත්තද නැත්තද කියලා. ඒ වෙනකොට මේ ශාසනයට වටිනා උත්තම බුද්ධ පුත්‍රයෝ නැති වෙලා ඉවරයි. නමුත් අපිට අර ශික්ෂණය තිබුණා නන්නේ බලන්න සීහ සේනාධිපතිය කියලා කිව්වා මට ඔබ වහන්සේට බුරුවෙන් චෝදනා කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ කිරියවාදීද අකිරියවාදීද කියලා ඇහුවා. කොච්චර බලන්නකෝ මොනතරම් සංයමයක්ද කියලා. මොනතරම් පරිණතභාවයක්ද කියලා. ඒ කාරණෙන් බලනකොට 7707ක් රජවරු සීහ සේනාධිපතිය පත් කරගත්තු එක සාධාරණ නැද්ද? සාධාරණයි. විමසලයි පිළිතුරු හොයන්නේ. බුදුරජාණන් වහන්සේ පුදුම ලස්සන උත්තර ටිකක් දුන්නා සීහ සේනාධිපතියට. සීහය යම්කිසි කෙනෙක් කියනවා නම් මම අකිරියවාදීෙක් කියලා. ඒ පුද්ගලයා මම අකිරියවාදීෙක් කියලා කියන්නේ අර්ථය සහිතවම කතා කරන කෙනෙක් නම්. අර්ථ සහිතව කතා කරන කෙනෙක් නම් ඒ අර්ථ සහිතව කතා කරන කෙනෙක් නම් කියන්නේ මම අකිරියවාදී කියලා එහෙම කියන්නත් හේතු මගේ ළඟ තියෙනවා කිව්වා. එහෙම කියන්නත් පුළුවන් මොකද මම එහෙම කරුණුත් තියෙනවා කිව්වා. ඊළඟට බුදුහාර කියනවා
සීහය හේතු සහිතව යුක්ති සහිතව සාධාරණව මනාකොට වචන පාවිච්චි කරමින් කතා කරන යම් කිසි කෙනෙක් කියනවා නම් නෑ බුදුහාමුදුරෝ කිරියවාදී කියලා. එහෙම කියන්නත් කරුණු මගේ ළඟ තියෙනවා කිව්වා. මගේ ළඟ කිරියවාදීෙක් වෙන්නත් කරුණු තියෙනවා අකිරියවාදීෙක් කියලා කියන්නත් කරුණු තියෙනවා කිව්වා. යම් කිසි කෙනෙක් සීහ තථාගතයෝ කියන්නේ උච්ඡේදවාදී කියලා කියනවා නම් උච්ඡේදවාදී කියන්නේ මොකද පින්නත් මේ භවයේ විතරයි. ඒකනේ උච්ඡේදවාදී කියන්නේ මේ මරණින් මත්තේ පැවැත්මක් නෑ නැවත උපතක් නෑ ඒක තමයි උච්ඡේදවාදී. කවුරු හරි කියනවා නම් මනාකොට වචන පාවිච්චි කරමින් කතා කරන කවුරු හරි කියනවා නම් තථාගතයෝ උච්ඡේදවාදී කියලා එහෙම කියන්නත් කරුණු මගේ ළඟ තියෙනවා කිව්වා. තවත් කවුරු හරි කියනවා නම් මේ බුදුහාමුදුරුවෝ පිළිකුල් කරන්නේ කියලා පිළිකුල උපදවන්නේ කියලා. හැබැයි මේ කතා කරන කෙනා හොඳ සිහිනුවණින් වචන පාවිච්චිය බොහොම අර්ථ සහිතව කතා කරන කෙනෙක් වෙන්න ඕන. ඒ පුද්ගලයා කියනවා නම් පිළිකුල උපදවන්නේ කියලා ඌ මම මගේ ළඟ එහෙම කියන්නත් කරුණු තියනවා කිව්වා. අර්ථ සහිතව කතා කරන කවුරු හරි කියනවා නම් බුදුහාමුදුරුවෝ ඒකනේ හික්මෙන කෙනෙක් කියලා විනයනය වෙන කෙනෙක් කියලා ඔව් එහෙම කියන්නත් කරුණු මගේ ළඟ තියෙනවා කිව්වා. තවත් කෙනෙක් අර්ථ සහිතවම කතා කරනවා නම් හේතු යුක්ති සහිතවම කතා කරන කෙනෙක් නම් එහෙම යම් කිසි කෙනෙක් කියනවා නම් තථාගතයෝ කියන්නේ තපස්වී කෙනෙක් කියලා. ඒ කියන්නේ තවන කෙනෙක් තපස් තාපසේ කියන්නේ එහෙමනේ කෙලිස් තවනවා. තවන කෙනෙක් කියලා නම් ඔව් එහෙම කියන්නත් මගේ ළඟ හේතු කරුණු තියෙනවා කිව්වා. ඒ විතරකුත් නෙමෙයි සීහ කවුරු හරි කියනවා නම් තථාගතයෝ කියන්නේ අපගර්භයෙක් කියලා. අපගර්භයෙක් කියලා කියන්නේ නැවත මව් කුසට නොපැමිණෙන කෙනෙක් නොපැමිණීමට මග කියන කෙනෙක් කියලා නම් ඔව් එහෙම කියන්නත් එහෙම කිව්වට කමකුත් නැහැ කිව්වා. එහෙම කියන්නත් කරුණු දිනනවා කිව්වා. සීහ කවුරු හරි කියනවා නම් තථාගතයෝ කියන්නේ අස්වාසකයෙක් කියලා. අස්වසන කෙනෙක් කියලා. අස්වාසක කියන්නේ ඒකයි. අස්වසන කෙනෙක් කියලා ඔව් එහෙම කියන්නත් හේතු මගේ ළඟ තියෙනවා කිව්වා. බලන්නකෝ බුදුහාරු තමන් හඳුන්වලා දුන්න හැටි. බුදුහාරු එතනදිලා දේශනා කරනවා සීහ අර්ථ සහිතව හේතු සහිතව යුක්ති සහිතව කතා කරන කවුරු හරි කියනවා නම් මං අකිරියවාදී කියලා එහෙම කියන්න හේතු තියෙනවා කිව්වා මගේ ළඟ. එහෙම කිව්වට වරදක් නැහැ කිව්වා. හැබැයි අර්ථ සහිතව කතා කරන කෙනෙක්. නිකම් මේ වචන හරමේ කරන කෙනෙක් නෙවෙයි. අර්ථ සහිතව කියන කෙනෙක් නම් කියන්නේ බුදුහාමුදුරුවෝ අකිරියවාදී කියලා එහෙම කියන එකත් හරි කිව්වා. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නනවා කියනවා මම සීහය කයින් දුසිරිත කරන්න එපා. එහි අකිරිය පිණිස නොකිරීම පිණිස මං අවවාද කරනවා කිව්වා. වචනයෙන් දුසිරිත නොකිරීම පිණිස මං අවවාද කරනවා කිව්වා. සිතෙන් දුසිරිත නොකිරීම පිණිස මං අවවාද කරනවා කිව්වා. තුන් දොරින්ම දුසිරිත නොකිරීම පිණිස අවවාද කරන කාරණයෙන් කෙනෙක් කියනවා නම් මං අකිරියවාදියෙක් කියලා ඔව් ඒක හරි කිව්වා. අකිරිය කියන්නේ නොකිරීමනේ. ඒතුළු බුදුහාමුදුරුවෝ කියනවා නොකිරිය යුතු දේවල් මොනවද? කයින් දුසිරිත නොකල යුතුයි. වචනෙන් දුසිරිත නොකල යුතුයි. සිතෙන් දුසිරිත නොකල යුතුයි. ඒ කාරණෙන් බලනකොට මමත් අකිරියවාදියෙක් තමයි කිව්වා. සීහ කවුරු හරි කෙනෙක් අර්ථ සහිතවම නම් කියන්නේ මං කිරියවාදී කියලා ඔව් සීහ මම කයින් සුසිරිත කරන්න කියලා කියනවා නේ. වචනයෙන් සුසිරිත කරන්න කියනවා. සිතෙන් සුසිරිත කරන්න කියනවා. සුසිරිත කරන්න කියන අර්ථයෙන් නම් යම් කිසි කෙනෙක් මට කියන්නේ කිරියවාදී කියලා
ඔව් මම කිරියවාදී තමයි කිව්වා. අකුසල් කරන්න එපා කියන කාරණෙන් අකිරියවාදීෙක්. හැබැයි සුසිරිත කරන්න කියන කාරණෙන් තථාගතයෝ කිරියවාදීෙක් කිව්වා. බලන්න බුදුහාරංගේ දේශනාව. ඊළඟට කියනවා සීහ කවුරු හරි කියනවා නම් මං උච්ඡේදවාදීෙක් කියලා. එගෙන නැවත නූපද වීම පිණිස ක්‍රියාකරන කෙනෙක් කියලා ඔව් ඒක එහෙම තමයි කිව්වා මම රාගයේ උච්ඡේදයට අනුශාසනා කරනවායි කිව්වා ද්වේෂයේ උච්ඡේදය මං දේශනා කරනවායි කිව්වා මෝහයේ උච්ඡේදය මං දේශනා කරනවායි කිව්වා ඒ කියන්නේ රාගයේ නැතිවීමට මම කරුණු කියනවා කිව්වා මම නැති කරන්නේ මෙතන උච්ඡේදවාදී කියන්නේ අනික් අය කිව්වේ මරණින් මත්ති පැවැත්මක් නැහැ කියලා බුදුහාමුදුරුව කියන රාග ద్వේෂ මෝහ නැවත නූපදින පරිද්දෙන් නැති කරන නිසා ඒ කාරණෙන් මං උච්ඡේදවාදී කිව්වා ඊළඟට කියනවා තථාගතයෝ පිළිකුල උපදවන්නේ කියලා කියනවා නම් ඒකත් හරි කිව්වා මොකද මම කායික දුසිරිත පිළිකුල් කරනවායි කිව්වා මං වාචසික දුසිරිත පිළිකුල් කරනවායි කිව්වා මං මානසික මනෝ දුසිරිතේ මං පිළිකුල් කරනවා කිව්වා ලාමක රාග ద్వේෂ මෝහාදී කෙලෙස් ධර්ම මම පිළිකුල් කරනවායි කිව්වා කෙලෙස් පිළිකුල් කරන නිසා අකුසල් පිළිකුල් කරන නිසා ඒ අර්ථයෙන් නම් යම් කිසි කෙනෙක් කියන්නේ මං පිළිකුල උපද්දවන කෙනෙක් කියලා ඔව් මං පිළිකුල උපද්දවන කෙනෙක් තමයි කිව්වා හැබැයි මේ පිළිගුණ පදවන මොනවටද? තුන්දරෙන් දුසිරිතවලට සහ ලාමක කෙලෙස් පිළිකුල් කරන අර්ථින්. බලන්නකො බුදුහාරංගේ වචන පාවිච්චියනේ මේ කාරණේ අනුව බලනකොට වද තං පවර කියන එක හරියටම හරිදනේ. යෝ වද තං පවරෝ මනුජේසු කියනනේ මේ ලෝකේ කතා කරන්න උන් අතර බුදුහාමුදුරු අග්‍රයි. ඇයි අග්‍ර වෙන්නේ? කිසිම වචනයක් නිර්ර්ථක නැහැ. සෑම වචනයක්ම අර්ථ සහිතයි බලන්නකෝ මේ දේශනාව ඊළඟට කියනවා සීහ යම් කිසි කෙනෙක් කියනවා නම් බුදුහාමුදුරු විනයනය පිනිස හික්මීම පිනිස කියනවා කියලා ඔව් කිව්වා ඒක හරි මොනවද මම රාගයේ හික්ම වීම පිනිස මම බණ කියනවායි කිව්වා ද්වේෂයේ හික්මීම පිනිස ඒ කියන්නේ ද්වේෂය දුරු කිරීම පිණිස මම බණ කියනවායි කිව්වා. මෝහය දුරු කිරීම පිණිස සීහ මම බණ කියනවායි කිව්වා. ලාමක ක්ලේශ ධර්මයන් දුරු කිරීම පිණිස මම බණ කියනවායි කිව්වා. අන්න ඒ දුරු කිරීම පිණිස බණ කියන එක නිසා නම් මම හික්මවන කෙනෙක් කියලා කියන්නේ. ඔව් සීහ මම එහෙම කෙනෙක් කිව්වා. බුදුහාර කෙනා ඊළඟට යම් කිසි කෙනෙක් සීහ කියනවා නම් තථාගතයෝ කියන්නේ තපස්වී කෙනෙක් කියලා. ඔව්. හැබැයි බුදුහාමුදුරු තපස්වී වෙන්නේ කොහොමද? මම ලාමක කෙලෙස් ධර්ම රාගය, ద్వේෂය, මෝහය ආදිය තැවීම පිණිස අවවාද කරනවායි කිව්වා. රාගය තැවීම පිණිස, ద్వේෂය තැවීම පිණිස මෝහය තැවීම පිණිස ලාමක ක්ලේශ ධර්මයන් තැවීම පිණිස මං අවවාද කරනවායි කිව්වා. ඒ අවවාද කරනවනේ තැවීම පිණිස රාගාදිය ඒ කාරණයෙන් නම් ඔහු කියන්නේ මම තපස්වී කෙනෙක් කියලා. ඔව් ඒක හරි කිව්වා. ඒ අර්ථයෙන් නම් මං තපස්වී කෙනෙක් තමයි කිව්වා. හැබැයි වෙන අර්ථයකින් නම් මං තාපසෙක් මම තාපසෙක් නෙවෙයි කියන එක නෙමේ කියන්නේ. බුදුහාඳුරෝ පෙන්වන්නේ මේ ගැඹුරු අර්ථයේ පින්නොත් නේ. අනික් අය පෙන්නන ක්‍රමයෙන් කිරියවාදීකුත් නෙවෙයි. අනික් ආගමිකයෝ පෙන්නන විදිහට අකිරියවාදීකුත් නෙවෙයි. අනික් අය පෙන්නන විදිහට තාපසේකුත් නෙවෙයි. හැබැයි කෙලෙස් ධර්ම තවන්න බුදුහාඳුරෝ අවවාද කරනවද නැද්ද? අවවාද කරනවා. Taman තබා ගන්න නෙවෙයි. ඊළඟට කියනවා සීහ යම් කිසි කෙනෙක් කියනවා නම් තථාගතයෝ අපගර්භී කෙනෙක් කියලා ඒ කියන්නේ ගර්භයට නොපැමිණීම පිණිස ඉන්න කෙනෙක් කියන කෙනෙක් කියලා ඔව් ඒක හරි කිව්වා.
යම් ලාමක ක්ලේශ ධර්මයක් නිසානම් නැවත මෞකුසකට පැමිණෙන්නේ මම අවවාද කරනවා අනුශාසනා කරනවා කිව්වා නැවත මෞකුසකට නොපැමිණීම පිණිස මේ මෞකුසකට එනවා කියන එක පින්නතුනේ කෙලෙසින්දම වෙන වැඩක් නේ කෙලෙසින්දම වෙන වැඩක් පින්නතුනේ ඒ ක්ලේශ ධර්ම නිසායි මෞකුසට පැමිණෙන්නේ මම එකී ක්ලේශ ධර්මයන් දුරු කිරීම පිණිස අවවාද කරනවා කිව්වා එතකොට මෞකුසට පැමිණීමක් නෑ ඒ කාරණෙන් මම අපගර්භ කෙනෙක් තමයි කිව්වා අන්තිමේක කියනවා කෙනෙක් කියන්න පුළුවන් බුදුහාමුදුරෝ අස්වාසක කෙනෙක් එහෙමත් නැතිනම් අස්වසන කෙනෙක් කියලා සීහය අර්ථ සහිතවම කතා කරලා කියන කෙනෙක් නම් එහෙම කියන්නේ ඒකත් හරි කිව්වා මොකද මම සතර මාර්ග සතර ඵලයන්ට පත්වීම ඒ සදාකාලික සැනසෙල්ල අස්වසීම පිණිස මං අවවාද කරනවා කිව්වා හරි කොමකටද සතර මාර්ග සතර ඵලයන්ට පත්වී සැනසීම පිණිස මම අනුශාසනා කරනවා කිව්වා ඒ කාරණෙන් ඒකත් හරි කිව්වා මේ කාරණාට කැහුවට පස්සේ සීහ සේනාධිපති සාදු කාර දීලා කිව්වා ස්වාමීනි හරි මගේ කිව්වා හරිම කාන්තයි ස්වාමීනි අද ඉඳන් මං ඔබ වහන්සේව දිවි හිමියෙන් සරණ යනවා කිව්වා දිවි හිමියෙන් සරණ යනවා කිව්වා ඔබ වහන්සේත් ධර්මයත් සංඝයාත් දිවි හිමියෙන් සරණ යනවායි කිව්වා බුදුහාඳුර මොකද්ද වදාලේ සීහ ඉක්මන් වෙන්න එපා කිව්වා බලන්නකෝ පින්නොත් නේ මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන අපි සතුටු වෙනවා නම් සැනසෙනවා නම් මේ කරුණු මැතිනේ මේ නිගණ්ඨනාත පුත්තගේ අග්‍ර උපස්ථායකී දැන් බුදුදහමට බුදු සමයට එන්න ලෑස්ති දෙවි හිමියෙන් සරණ යනවා කියන තැන බුදුහාරවදාලේ මොකද්ද සීහ ඉක්මන් වෙන්න එපා කිව්වා නුඹ වගේ ප්‍රසිද්ධ අය ඔయిత වඩා හිතලා තීරණ ගන්න ඕනේ කිව්වා දැන් නිගණ්ඨනාත පුත් එන්න හදනකොට මොකද්ද කිව්වේ යන්න එපා කිව්වා ඔය බවත් ගෞතමයා ළඟට යන්නේ මොකද කිව්වා බුදුහාඳුරෝ කියනවා තමන් වහන්සේ සරණ යන්න හදන තැනක් මං වෙන්න එපා කියලා බලන්නකෝ ශාස්ත්‍රවරු දෙන්නගේ වෙනස නේ කොච්චර වෙනසක්ද පින්නතුනේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්නත් කල්පනා කළ කුසල් තියෙන්න ඕනද නැද්ද කුසල් තියෙන්න ඕනේ ඉක්මන් වෙන්න එපා කිව්වා නුඹ වගේ ප්‍රසිද්ධ අය තීන්දු ගන්නකොට ඔయిత වඩා හිතන්න කිව්වා සීහ සේනාධිපති අසාදුකාර දීලා කිව්වා ස්වාමීනි යම් ශ්‍රද්ධාවක් පිහිටලා තිබුණා නම් ඔබ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තවත් වැඩි වුණා කිව්වා වෙන කෙනෙක් එහෙම සීහ සේනාධිපති යාලගේ ආගමට එනවා කියලා කිව්වා නම් ප්‍රීති ഘോഷා කරනවායි කිව්වා ඇයි මේ මුළු විශාලාවෙම පාලකෙක් නේ සීහ සේනාධිපති වගේ කෙනෙක් ඒ සාසනයට එනවා කිව්වා නම් වෙන අය නම් ප්‍රීති ഘോഷා කරනවායි කිව්වා හැබැයි ඔබ වහන්සේ කියනවා තව ටිකක් හිතන්න කියලා ඔබ වහන්සේ ගැන තිබිච්ච පැහැදීම මට තවත් වැඩි වුණා කිව්වා ස්වාමීනි මං ඔබ වහන්සේව දෙවනුවත් දිවිහිමියෙන් සරණ යනවායි කිව්වා දිවිහිමියෙන් සරණ යනවා කිව්වා ඊළඟට බුදුහාරවදාලෙ මොකද්ද හොඳයි කමක් නැහැ කිව්වා හැබැයි මෙච්චර කාලයක් නිගණ්ඨ පිරිසට gedara දන් දුන්නනේ ඒ gedara දන් දෙන එක නවත්තන්න එහෙම හිතන්න එපා කිව්වා ඒ කියන්නේ gedara නිගණ්ඨයන්ට දන් දීපු එක ඒක ඒ විදිහටම දෙන්න කිව්වා බුදුහාමුදුරන්ට ඕනකලේ නැහැ අනුන්ට ලැබෙන එක නවත්තලා තමන් වහන්සේට දාන පිරිකර ලබන්නට උදාහරණයි නිගණ්ඨයන්ට දෙන දානෙ දෙන්න කිව්වා සීහ සේනාධිපති සාදුකාර දිලකව ස්වාමීනි පුදුමයි කිව්වා පුදුමයි කිව්වා ඔබ වහන්සේගෙන මට සමාජය හන්ට හම්බුනේ කොහොම එකක් නෙමෙයි කිව්වා කොහොම එකක් දහන්න හම්බුනේ ඔබ වහන්සේ කියනවා කියලා ඇතැම්මයි කියනවා සමාජේ තථාගතයන්ගේ ශ්‍රාවකයන්ටම දුන්නොත් තමයි පිං සිද්ධ වෙන්නේ වෙන අයට දුන්නොත් පිං සිද්ධ වෙන්නේ තථාගතයන්ගේ ශ්‍රාවකයන්ට දුන්නොත් පමණමයි මහත්ඵල වෙන්නේ නැත්නම් මහානිසංස වෙන්නේ අන්න එහෙම ඔබ වහන්සේ කියනවා කියලා තමයි සමාජේ කතා වෙන්නේ කිව්වා හැබැයි දැන් අද ඔබ වහන්සේ මට කියනවා නිගණ්ඨයන්ට gedara දෙන දාණය නම් නවත්තන්න එපා කියලා ස්වාමීනි මං ඇත්ත දැනගත්තා කිව්වා ඔබ වහන්සේ කෙරෙහි තිබුණු ප්‍රසාදය ශ්‍රද්ධාව
තිබුණටත් වඩා වැඩි වුණ ස්වාමීනි මං තෙවනුවත් ඔබ වහන්සේ දිවි හිමියෙන් සරණ යනවා කිව්වා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ අනුපිළිවෙල කතාව දාන කතා සග්ග කතා ආදී බුදුහාමුදුරුවෝ අනුපිළිවෙල කතාව දේශනා කළා. දේශනා කරනකොට එක තැනකදී සීහ සේනාධිපතිතුමාගේ පංච නීවරණ ධර්ම පින්න තුනේ යටපත් වුණා. වස්ත්‍රය පිරිසිදු වෙච්ච තැන දක්ෂ රජකේ වස්ත්‍රයට පාට ගන්වනවා වගේ බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මයකට කියනවා සාමුක්ඛංසික දේශනාව කියලා කියනවා. චතුරාර්ය සත්‍ය දේශනාව කළාට පස්සේ සීහ සේනාධිපතිතුමා පින්නතුනේ නියත පරායන වූ උතුම් සෝවාන් ඵලයේ පිහිටියා. සෝවාන් ඵලයේ පිහිටියා. පින්වත්නි පසුදා ගෙදර දානෙට ආරාධනා කළා. බුදුහාමුදුරුවෝ දානේ පිළිගත්තා. දානෙට ආරාධනා කරලා ගිහින් එක පුරුෂයෙකුට කිව්වා ගෘහපතිය ගිහිල්ලා හිට පවත්ත මාංශය අරන් එන්න කිව්වා. මං තථාගතයන් වහන්සේ ප්‍රදාන භික්ෂු සංඝයාට දනට ආරාධනා කළා. පවත්ත මාංශය අරන් එන්න කිව්වා. මොකද මේ පවත්ත මාංශය කියන්නේ? පවත්ත මාංශය කියලා කියන්නේ පින්වත්නි විකුණන තැන අනුභවයේ සඳහා විකිණීම සඳහා තියලා තියෙන මස් ටික. එහෙම මස් අරන් එන්න කිව්වා. පැහැදිලි ඒකද කියනවා පවත්ත මාංශය කියන්නේ ඒ වෙනකොට ඒ සත්වයා ඝාතනය වෙලා ඉවරයි. එතන සතික් නෑ මස් ටිකක් විතරයි තියෙන්නේ. ඒ මස් ටික ගේන්න කිව්වා. දැන් අද ප්‍රශ්නේ තියෙන්නේ මස් කෑල්ලේ සතා දකින්නේ. මෙතන හොඳට තීරුම් ගන්න මස් මාංශ අනුභවයේ පිළිබඳ ලොකු තර්කයක් තියෙනවානේ. පින්වත්නි මාංශ කෑල්ලක් තුල සතෙක් දකින්න යන්න ඕනේ අපි. මම මේ කියන්නේ කන්න කියලාත් නෙවෙයි. මම මේ කියන්නේ නොකන්න කියලාත් නෙවෙයි. ඔබට සතුටු විදිහක් කරන්න. හැබැයි අනිකා මැත්තේ පටවන්න එපා. මස් කැබැල්ලක් තුල සතෙක් දකින්න එපා. එහෙම වුණොත් පොලසුත් කනවනේ මස් වගේ කියලා. එතකොට පොලොස් කෑල්ලේ සත්වය දකින්නවද නැද්ද? සත්වය දකින්නවා. ඒක ආහාරයක් විතරයි පින්නොත් නේ. ආහාරෙන් ශුද්ධිය හොයන සාසනයක් නෙමෙයි මේක. හැබැයි ගිජු නොවි කන්න. අනේ රසයි කියලා රස විඳිමි රස තෘෂ්ණාව ඇති කරගෙන කන්න එපා. පැහැදිලි නේද? එතකොට පවත්ත මාංශය අරන් ඉන්න කිව්ව පහවදා බුදුහාමුදුරු දානෙට වැඩියා පින්වත්නි. දැන් නිවටුනේ කියන්නේ අර නිගණ්ඨ නාතපුත් ඇතුළු පිරිස බලන් ඉන්නේ කොතෙන්දද අපකීර්තියට පත් කරන්න කියලානේ. විශාලාවේ නගරයක් නගරයක් ගානේ පපුවට අත් දෙකෙන් ගහ ගහ කෑ ගහන්න පටන් ගත්ත. අනේ මේ ශ්‍රමණ බවත් ගෞතමයෝ අද සීහ සේනාධිපතියා ඒ බවත් ගෞතමයන්ට දන් දෙන්න අන්න ඌරේ කරකේ කෙරුවෙක් මරලා මස් අරන් එනවයි කියලා. එහෙම තමයි ලෝකේ ඇති කතා හැදෙන්නේ. එහෙම තමයි ලෝකේ කවදාත් ඇති බලපුවාම නේද? ඒ කියන්නේ සතෙක්ගේ මස් දැක්කම අපි මැරුවත් කියලා කතාවක් හදනවනේ. සමහර අය ඉන්නවා පොඩි දේවල් ලොකු කරලා කියවෙන එකෙන් ලොකු තෘප්තියක් ලබනවා. ඒ කෙලස් වල හැටි. නේ? පුංචි දේවල් හරි ලොකු කරලා කියනවා. සමහර වෙලාවකදී මේ තමන් ළඟ වැටිලා හිටියොත් මැරිච්ච සතෙක් සමහර ලාවකදී සතා මැරිච්ච නිසා එතෙන්ද ගිහිල්ලා බලනවා මෙයා. ඒක දකින්න කෙනා බලන් හිටින්නේ අර මිනිස්සයා අර සතාව මරලා. අර ඒක තමයි කෙලෙස් සහිත හිතේ හැටි. ඉතින් පින්වත්නි තව පුරුෂයෙක් ඇවිල්ලා කිව්වා සීහ සේනාධිපතිතුමාට සීහ සේනාධිපතිතුමනි නිවටුන් මෙන්න මෙහෙම චෝදනා කරනවා. සීහ සේනාධිපති මොකද්ද කිව්වේ? ඒකට කමක් නැහැ කිව්වා. බුදුහාමුදුරුවන්ට කොහොමත් අපකීර්තියට ඔය දොස් නගන්න නිවටුන් එදා ඉඳන් බලාගෙන හිටියේ කිව්වා. එනිසා ඒ ගැන හිතන්න එපා කියලා එදා ගෙදර මහ දන් දුන්නා. දන් දීලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා පින්නතුනේ සීහ සේනාධිපතිගේ ගෙදරින් ආපහු වැඩම කළා. ඒ නිසා සීහ සේනාධිපති වගේ ගුණ දරාගන්න අපිත් උත්සාහවත් වෙන්න ඕන පින්නතුනේ. කාරණා කාරණා නුවණින් විමසන්න ඕනේ. මේ තථාගතයන් වහන්සේ සරණ යන්න පවා පින්නතුනේ අපිට ලොකු කුසලයක් තියෙන්න ඕන. ඒ කුසලය අපිට තියෙනවා. ඒ අවස්ථාවෙන් ඵල ලබන්න සියල්ල උත්සාහවත් වෙත්වා. හැම දිනාට උතුම්
නිවන් අවබෝධේ වේවායි පතමින් දේශනාව නිමා කරනවා අද මේ දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය ධර්මින් කටයුතු කළේ මහනුවර දොඩම්වල පටුමග පදිංචි වෛද්‍ය මහින්ද සමරකෝන් මහත්මයා සහ විශේෂඥ වෛද්‍ය ඉරන්ති සමරකෝන් මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින් අරමුණු අතරට එක්වෙන්නේ පෙබරවාරි 14 වෙනිදා ජන්මදිනයේ දින මහින්ද සමරකෝන් මහත්මානන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පෙබරවාරි 18 වෙනිදා ජන්මදිනයේ සමරන නවසීලන්තේ පශ්චාත් උපාධිය හදාරන මිනිරුවනී දියණියගේ අධ්‍යාපන කටයුතු සර්වාකාරයෙන් සඵල වේවා ඒ දියණියට නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ඉරන්ති සමරකෝන් මහත්මියටත් නිරෝගී සුව සහ දිගාසිරි ප්‍රාර්ථනා කරනවා චින්තා විජේමාන්න මෑණියට AWH විජේමාන්න පියතුමාට RB සමරකෝන් පියතුමාට KW සමරකෝන් මෑණියන්ට ඒ වගේම විශේෂඥ වෛද්‍ය ගාමිණී බුත්පිටිය මහත්මානන්ට සියලුම මියගිය රණවිරුවන්ට පිංපෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේම බෞද්ධ ආමාද්‍ය ජාලී නිර්මාතෘවරව වැඩවිසූ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේටත් පින් අනුමෝදන් කරනවා වගේම යටිවැල්ල මහත්මානන්ටත් පින් අනුමෝදන් කරනවා දේශක ආනන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව පතනවා අනුපමාලී දේනියට හා යශස්පුතනුවන්ට වාසනාවන්ත යුග දිවියක් වේවායි ප්‍රාර්ථනා කරනවා වගේම පශ්චාත් උපාධි කටයුතු සර්වාකාරයෙන් සඵල වේවායි ආශිර්වාද කරනවා ඒ වගේම කාත්‍යානා දේනියගේ විශ්වවිද්‍යාල විභාග සාර්ථකව ජය ගැනීමට හැකි වේවායි පතනවා දුමිදුහා සුනිත් පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවායි පතනවා මාලා යටිවැල්ල මහත්මියට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි පතනවා වගේම පැමිණ සිටින හැමටත් බනාහන සියලු දෙනාටත් සුවසේ ධර්මාවබෝධේ වේවා කියලා ප්‍රාර්ථනා තබනවා රැස් කරගත් උදාර කුසල් නමින් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරමු දේශනාවේ දායකත්වයේ දරූ මෙන්ම ධර්ම ශ්‍රවණේ කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ සැප ජීවනයේ උදා වේවා බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කර ගනිමු ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කොටගෙන දෙවියෝ ද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක් ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා